අයිබෝන්දුවේ පුතේ මේ ශ්‍රීපාලි ප්‍රාථමක විද්‍යාලයේ තුන ශ්‍රේණීය මවබස්ස පන්තිය. දුවේ පුතේ අදාපි සූදානම් වෙන්නේ වාංමාලාව සංවර්ධනය සඳහා වන නිපුනතාවේ තුන්වන කොටසට එළඹන්න. අපි මේ වන කොට පස්සන නිපුනතාවේ ඒක යනි වාංමාලා සංවර්ධනය කියන කොටසේ පළවෙනි කොටස සහ දෙවැනි කොටස කරලා ඉවරයි. ඔබට මත්තකනම් අපේ කොටස්කරේ අග මුල සෙවූ හැටිපාඩමින් සහ තේරවිලි කියන පාඩමින්. දුවේ පුත්තේ මේ පාඩම් ගුරුතුමිය කරන්නේ ගුරු මාර්ගෝපදේශනයට අනුකූලවමයි. ඒනිසා හිතවත් දෙමාපියන්ටයිමේ පනිවිඩය අම්්‍යතාත්තේ ඔබේ දරුවාට සමානපද යුගල පදවැනි පදයි ඉගැන්වීමේදී ගුරු මාර්ගෝපදේශන සංග්‍රහය ඇත්තුළත් වෙන, එම පද ඉගැන්වීම ප්‍රමාණවත් මේ සඳහන් වෙන්නේ ගුරුමාර්ගෝප දේශන සංග්‍රහයේ මයි එම නිසා අතිරේකව දරුවාට අනවශ්‍ය ලෙස්ත බලපෑම් කරමින් මෙවැනි පද ඉගැන්වීමට යන්නට එපා එහෙනම් දේපුතේ අපි පාඩමට යම් අද පාඩම මම කලින් කිව්වා සමාන පද දරුවන්ට මතකද දෙකශ්‍රයේද සමානපදීඉගෙනගත්තා බලන්නකො මේ රූපය මෙන්න මේ රූපය තියෙන සමාන පද දෙකක් ඔබ ඉගෙනගෙන තියනවා එකම වචනයකට කියන තවත් වචනගෙන තමයි අපි මේ කතා කරන්නේ හොඳයි බලන්නකෝ මෙන්න මේක ඉගෙනගත්තනේද ගස ෘුක රුක කියන්නේ ගස්සට තවත් සමාන වචනය ඊළඟට හිරු හිරු කියන්නේ ඉරට තවත් සමාන වචනයක් ඉතින්දුවේ පුතේ ගස්ස කියන වචනය යොදන ඕන තනකට රුක්ක කියනවචනයෝ දන්න පොළුව ඒ වගේම හිරු කියල යොදන තැනට ඉර කියන වචනයෝදන්න පොළුව හැබැයිදුවේ පුතේ ඒ ස්ථානයට ගැලපෙන්ෙන හොඳම වචනයෝ දන්න අප පුද්ධිමත් වෙන්න ඕන හොඳයි එහෙන ඒ අපි දෙක ශ්‍රේණයේ උගත්ත සමාන පද පාඩම තමයි මතක් කර ගත්තේ දැම් මගේ දරු පැටව් චේද පොත ළඟට ගන්න ඔබට තියෙනවනේද මවබස චේද පොතක් අන්නේ චේද පොත ගන්න. සමහර විට ඔබට මවබස චේද පොතක් නැතුවත් ඇති. එහෙම නම් දුවේ පුතේ ඒ ගැන දුක්වෙන්න එපා ඔබ මේ කොටස බලන්න හොඳයි අපි කියවන්න සූදානම්වෙන්නේ චේද පොත ඉතා හොඳින් අහන්න මේ අවස්ථාවදි කළයුත්තය කියවීම නෙවෙයි සවන්දීම හො අප සවන් දෙමු සිතුළගේ කතාව නැත්නම් සිතුළගේ රචනය පුතා හෙට රච්චනයක් ලියාගෙන යන්න ඕනෑ කිව්වනේද මෙන්න ඒකට හොඳ ප්‍රවෘතියක් පෙන්වෙනවා එන්න බලන්න තාත්තා සිතුලට කතා කළ රූපවාහිනිය බලන තාර්තා අසලින් සිතුල වාඩියුනා කැලෑව තුළ සිදුවන අපූරු සිදුවීම් ඇතුළත් පුවතක් රූපවාහිනී තිරයේ දිස්සුනා. ස්්‍රචනයලියන්න කියන්නේ වනය ගැන. මේක බැලුවොත් නම් මට රචනයල් ලෙහෙසියෙන්ම ලියන්න පුළුවනි. තා සිතුල තාත් තාටකිව්වේ හාරිම සතුට. රූපවාහිනී තිරයේදිස්සුවයේ අපේ මේ පුංචි දිවයින ආශ්‍රිතව වැඩෙන ගස් වැල් හාසි. ීවත්වන සතුන් පිළිබඳවල්. අපේ රට පුංචිදූ පතක් වුණත් මීට පෙර නොදුටු දර්ශනදුටු සිතුල ඇස් අදහාගත නොහැකිව බලා සිටිය. වර්ෂාව සහිතර ආත්‍රියයට සතුන් වනේ ගත කරන දුක්්පර ජීවිතයදුොට සිතුළගේ නෙත් කඳුලින් තෙත්වුණ. රය සහට තහවල් වෙනසක් නොමැතිව සතුන්ට වගේම අපටත් සෙවන සහ ජලේ ලබාදදීමට උදව කරන ගස්සල් අපේ රටටම ආශීර්වාදයක් යැයි සිතුළට සිතුනා. පෑභාගයක පමණ කාලයක් තුළ නැරඹූ දර්ශනයෙන් සිතුළ ර්චනය ලිවීමට ඕනෑ කරන කරුණු රැස් කරගත්තා. තාත්තාට බොහොම ස්තුූතියි. අමතකවීමට පෙර මම රචනය ලියන්න ඕනෑයි. කියමින් සිතුළ හුන් තැනන්නැකට කාබරේට ගියා. හොඳයිදුවේපුතේ. ෝගොල්ලෝ ඒ වචනය අහන අතරදිම මම මේ විශේෂිත වචන කිහිපයක් ඔබට උපුටා ගත්තා. ඒ වච්චන මේ චේදයනම් ඉරියඳලත් තියෙනවා. හොඳයි. මම ඒක මෙන්න මේ විදියට ඔබට පේන සකස් කර ගත්තා. බලන්නකෝ හොඳයි. දැන් මේ වචචන ගුරුතුමිය කියවන්නම්. ප්‍රවෘතියක් පුවතක් කැලෑව වනය. දූපත දිවයින රාත්‍රිය රෑය ඇස් නේත්. සිතුළගේ රචනය තුළ අපට හමුණු පද තමයි මේ. එකම අර්ථයක් තමයි මේ පද දෙකේම තියෙන්නේ. ප්‍රවෘතියක් කිව්වත් පුවතක් කිව්වත් එකම අර්ථයයි පතේ එන්නේ. කැලෑව කිව්වත් වනය කිව්වත් එකම අර්ථය තමයි. එකම තේරුුණ. දූපත කිව්වත් දිවයින කිව්වත් එකම, අර්ථයක් ගෙනෙනවා රාස්ත්‍රීයට රය කියනවා ඒත් එකම අර්ත්තය ඇ නෙත් කියන්නත් එක හා සමාන වචචන හොඳයි ඒනං අපි මේවා ශබ්ද නගා කියමු ප්‍රවෘතියක් පුවතා පුතේ ශබ්ද නගල මේ වචන කියවන්න ප්‍රවෘතියක් පුවතක් කැලෑව වන්නය දූපත දිවයින ්‍රාත්‍රිය රෑයඇනත් හොඳයි එහෙනම් ඔන්න දුව පුතේ අපි ආයමවතාවක් මේ වචන දැනගන්න. හොඳින් අවබෝධ කරගන්න මේ හිතට යන්න සේදපොතේ සිතුළගේ කතාව නිශ්ශප්තව එකවතාවක් කියවමු. ඊළඟට, තුළගේ කතාව ර්චනය ශබ්ද නගා කියවමු. මේ ක්‍රම දෙකටම කියව්වයිම් පස්සේ ඉතිරි කොටසේ වීඩියෝ නරඹන්න. මොහොත්තකට මේ අතර කරලා මගේ දරුවෝ ඒ රචනය කියවන්. චේද පොත නැති අය ආපසු මදක්ීඩියෝ පසු පසට ගිහිල්ලා සිතුළගේ රච්චනය තියෙන කොටස බලලා ඒ කියවන්න. පළමු පාර, ශබ්දව කියවනවා දෙවැනි පාර ශබ්ද නගා කියවනවා මෙන්න ඒ සඳහා වෙලාව හොඳ දුවේ පුතේ මං හිතනෝ ඔබ හොඳටම පැහැදිලිව කියව ගන්න ඇති කියලා තැන් දයන්නේෙ පං්චි ක්‍රියාකාරකමක් ගන්නකෝ අඩිරෝලයි පැන්සලයි පාට පැන්සලුයි ඔන්නේ බඩු ටිකළ ඇස්තිකරගෙන අපි යමු ඊළඟ කොටසට ගුරුතුමිය කියනවා පදයක් ඒ පදේ සමානර්ථ පදය කොටු කරන්න නැත්තං අපි කලින් ඉගෙනගත් අනේ ඒ වචචනයට අදාළ අනෙක් වචනය ඔබ කොටු කරන්න දැම් පද දෙකම කොටු කරන්න ඕන ගුරුතුමිය කියන පදයත් ඒකට සමාන අනිත් පදත් ඔබ කොටු කරගන්න ඕන ඒ විතරක් නෙමෙයි දැම් මේ උපදේශයක් දෙනවා ඒ කොටු ඇතුළෙ ගාන්න ඕන වර්ණය ගැන් ඒ වර්ණයත් ඔබ රලා ඒ කොටු තුළ ගන්න ඕන. අඩිරූලෙන්න් ලස්සනට පුංචි කොටුව අඳන්න එතකොට ඔබේ චේද පොත කැත වෙන්නේ නැහැ. හොඳයි. ඒනම් අපි ඔන්න ඊළඟ කොටසට යම්. දුවේ පුතේ මේ කහන මගේ දරුවන්ඩ චේද පොතයම් කිසි විදිහින් නැත් නං ඔබ මේ චේද පොතට සමාන නැත්ත කොටස පොතේ ලියාගන්න. ලියාගෙන ඔබ මේ අභ්‍යාසය කරන්න. ඔබ කොයියාකාරයකින්වත් මේ කොටස අත්හැල්ලා යන්න එපා චුට්ටක් අතමහන් සිවුනාට මගේ දරුවන්ට මේකෙන් ප්‍රතිඵල ලැබෙයි ඒ නිසා කවුරුත් චේදයෙන් හැ කියලා දුක්වෙන්න එපා ලියාගෙන හරි කරන්න එහෙම තමයි පුතේ උත්සහවන්ත දරුවෝ හොඳයි හනම් ඔන්න ගුරතුමිය කියනවා දැන් මුලින්ම කිව්වේ වච්චන දෙක පද දෙක කොටු කරන්න ඊට පස්සේ අදාළ වර්ණය තවරන්න புුවதக் யන්න சහ එහි சமானார்த்தபதைய நில்பாட்டின் வர்ண කරන්න. புவத்தக்ஸ் ய சහ එහි சமானார்த்தபதைய நில்பாட்டின் வர்ண කරන්න. கலாவ சහ එහි சமான அார்த்தபதைய கொலபாட்டின் வர்ண කරන්න. கலவ சஹ எகி சமானார்த்த பதேர் கொலபாட்டின் வர்ண කන්න. தூපத்து சஹ எහි சமானாார்த்த பதைய ககாபாட்டின் வர்ண කறන්න. ராற்றிய சஹ எහි சமான பதைய ரோசபாட்டின் வர்ண කන්න. சஹ எகி சமானார்த்த பதைய தம்பாட்டின் வர்ண කන්න.ொால் ஏனம் மகு பெட்டௌடிக்க ගුරතුමියගේ උපදේශය අනුව යම් කිසිකාලයක් අරගෙන මේ උපදේශ අනුව කොටු කරලා වර්ණ කරලා ඒගාව කොටසට යමු ඔන්න ඒ සඳහා වෙලාව දැන්දේ පුතේ අපි ඔන්න පාඩ මේ සිතුලගේ රචනය කියවලා එක පදවර්ණ කරලා සමාන පද හඳුනාගෙන තියෙන්න්නේ. න්න එහෙනං අපි දැම් මේ සමාන පද කියන එක මොන වගේ තේරු මක්ද තියෙන්නේ මේ සමානර්ථ පද නැත්තම් සමාන පද කියන එක කොයි විදිහට ද අපි භාවිත කරන්න කියලා ඉගෙන ගනිමු එකම දෙයක් හඳුන්වන්න විවිධ වචන භාවිත වෙනවා ඇතැම් විට එකම දෙයක් හැඳින්වීමට එක පද්ඒකට වැඩියෙන් භාවිත වන අවස්ථා තියෙනවා එවැනි පද සමානර්ථ පද කියලා හඳුන්වෙනවා ඇතැම් වචනයකට සමානර්ථපද දෙකක් හෝ වැඩිගානක් තියන්න පුල්ුව. ඔන්න දේපුතේ මම පැහැදලි කරන්න සමානාර්ථපදයක් නැත්තම් සමාන පදයක් කියන්නේ එකම දෙයක් හැඳින්වීමට භාවිත කරන විවිධ වචන ඒ දේම එකමආර්ථය තමයි මේ වචනවල ය දෙන්නේ. සහර වෙලාවට එකම වචනයට විවිධ තේරුම් තියෙනවා හැබැයි කට කියන්න අපි බහුවාර්ථවත් පද නමුදද වේ පුතියාාපි මෙතන කතා කරන්නේ එකම දේට අර්ථගෙන එ එක මාර්ථයගෙනන වචන ගැන මෙන්න මෙතන්ට තමයි සමානර්ථපද කියන්න හැම වචනයකම තේරුම අර්ථය සමානයි අපි දැ මෙතන ප්‍රෘතියක් කියෙන වචනය ගත්තොත් ප්‍රෘතියක් කියන වච්චනයෙන් කියවෙන දයමයි පුවතක්කනකෙන් කියවෙන්නේ න්න මම හිතනවා ඔබට සමානර්ථ පදය කියන එක වැටහුණ සමාන පදය කියන එක වැටහුුණා හැබැ දුවේ පුතේ මෙන්න මේ කාරණෙත් මතක තියාගන්න ඕන ඔබ තුංවන ශ්‍රීණයේදී පුවතක් ඊගාවට නෙත් වනය මෙන්න මේ වගේ වචනවලට ඉගෙන ගන්න එක වචචනයයි සමාන එක වචනය නමුදවෙ පුතේ විවිධ වචන එකමස් කට යොදන අවස්ථාවල් තියනවා එක්ක වචනයකට වඩා වැඩෙන් අපි සමානපද යොදන උදාහරණයක් විදිහටකවෝත් බුදුරජාණන් වහන්සේ කියන වචනයට සමාන පද සෑහෙන ගණනක් තියෙනවා ඉතින්දුවේ පුතේ අපිට ප්‍රමාණවත් දැනට මේ සමාන පද යුගල පහ ඉගෙන ගත්තා හම එහෙනම්. හොඳින් ඉතා හොඳින්ම තහවුරු කරගන්න යළ යළිත් මේ වචන මතකෙන් තහවුරු කරගන්න සමානාර්ථ පදලෙස. එවිට ඔබේ වාංමාලා සංවර්ධනය සඳහාවන නව වචන එක්රැස් කිරීම කියන ඉගනුම් පලේ සනාථ වෙනවා හොඳයි. එහෙනම් අපි යමු පුංචි අභ්‍යාසයකට. මවැරදි සමානර්ථපදයට ජා කරන්න. ඔබට යාකිරීමක් ලබාදිලා තියන්නේ ඔබේ අභ්‍යාසපොත්තේ සිතුලගේ රච්චනය කිය ඔබ චේදපොතෙන් කප්පලා අර වර්ණකරපු කොටසත් එක්කලා ඔබ අලවන්නඕනේ ඇලවිය යුත්තේ සමානාර්ථ පද කියන මාතෘකාව යටතේ. සමානාාර්ථ පද කියන මාතෘකාවලියලා සිතුලගේ රචනය කිය චේදකොඩ්ඩස අල්ලබලා ඉන් පස්සේ, වැරදි සමානර්ථ පදයට යා කරන්න කියන මෙන්න මේ අභ්‍යාසය ලියගෙන කරන්න ඔන්න ඔබට යා කිරීමක්තියෙනවා ප්‍රවෘති ඇ රාත්‍රිය වනය දිවයින අනිත් පැත්ති තියෙනවා කැලෑව දූපත පුවතක් නෙත් රෑ මෙතද විශේෂෙන් කිවයු තුයිපුත්තේ ප්‍රවෘතියක් කියලා මේ වචනය වෙනස්කමක් තියනවා එතකොට එහි සමානර්ථ පදත් තක් විදිහට වෙනස්විය යුතුයි ප්‍රවෘතිී කිව්වොත් ඒක බහුවාච්චනයක් බවට පත්වෙනවා පුවත් ප්‍රවෘත්තිය කිව්ුවනං ඒ ඒකවචනය බවට පත්වෙනවා පුවත්ත දැම් හොඳින් පැහැදිලි කරගන්න යම් කිසි විදිහකින් මේ වෙනස්කමකට බඳුන් වෙලා තිබුුණොත් ඒ වෙනස්කම සමානර්ථපදය ඔබල් යන්න එ සමානර්ථපදයටත් ඇතුළත් කරන්න ඕනි යම් කිසි විදිහකින් මෙන්න මේ විදියටට අවොත් රාත්‍රියයේ කියලා තිබ්බොත් ඒක වෙනස් සෙන්න්ඩෝන සමානාර්ථපදය ඔබ ලියන රයේ. රාත්‍රියයේ කියල තිබ්බොත් සමානර්ථපදේ රැයේ විදිහට වෙනස් වෙන්නඕල්. දැම් මෙන්න මෙ වෙනස්කම්වැල්ට පඳුන් කර ගැනීමට තරං ඔබ දක්ෂතාවයක් මේ වෙනකොට තියෙනවා. මං මේ කාරණය කියන්නේ මෙතන ප්‍රෝෘ්තිය කියල ලියන්න පුළුවන්කම තියද දෙෙත් අපි ප්‍රෝෘ්තියක් විධහරණයේ වචන අරන්තියෙන්නේ එතකොට එහි අනිත් සමානර්ථපදය අපි ුව තක් විදිහටමයි අරන්තියෙන්නේ. අන්නේ කාරණයෙන් ඔබ වටහාගන්න ඕන අනිත් වචනත් මේ විදියට වෙනස් වුනොත් ඒකට ගැලපෙන විදිහට ඉතුරු සමානනාර්ථපදය හැඩගස්ස ගන්න. මංම ඔබට කිව්ේ අමතර කරුණ හොඳයි. අපි හෙනම් ඊළඟ කොටසට යමු. දැන් ඔබ යා කිරීමත් කරල ඉවරයි දැන් ඔබට තියෙන්නේ මෙන්න මේ සමානර්ථ පදයොද්දලා එකම වැකිය නිර්මාණය කරන්න සමානර්ථපදය යොද්දලා එකම වැකගේ නිර්මාණය කරන මේ තියෙන්න්නේෙ උදාහරණ දෙක. හැබැයි දුවේපුතිය දැන් මේ උදාහරන ඔබ පොතේලියන් එපා බ අලුද්දේවල් හිතල අලුත්දේවල් හදාගෙන නිර්මාණය කරලා මේ කොටස කරන්න ඕන්. බලන්නකො ඒ වනය හරිම ලස්සනයි. ඒකෙම සමානර්ථ පදයෝදල ලියලති නො ඒ කැෑව හරිම ලස්සෙනයි. ඊළඟට තව එකක්ත්තිේනෙනෝ ඒ පුවත ම අසා ඇත්තෙමි ඒකෙම සමානර්ථපදයෝදලලා ඒ ප්‍රෝඩ්තිය ම අසා ඇත්තෙන්. දැම් පුතේ මෙතන බලන්න. මම කියපු කාරණය ඔප්පු වෙනවා. මෙතන යොදලා තියන්නේ ඒ පුවත ඒ පුවත දැන් මෙතන පුවතක් කියන කියදුවද නැහැ. අපි උපපුට ගත් අවිතරයි අර සිතුලගේ රචනයෙන් ප්‍රවෘතියක් කියන එක. හැබැයි අපි හැම තැනම මේ පාවිච්චි කරන්නේ අප ඉගන ගත යුතු දේ තමයි පුවත ප්‍රවෘතිය කියන වචන දෙක. සමානර්ථපදය වෙන්නේ පුවත ප්‍රෞෘතියක්. අපි උපුටලන්න කොට හින්දයි ඒක ප්‍රෝෘතියක්. තක් විදියට ගත්ත දැන් මෙහි සාමාන්‍ය වචනය තමයි ප්‍රෞප්තිය පුවත්ත එහෙනන්දුවපුතේ මෙන්න මේ වගේ වෙනස්කම්වලට අපි අනුගත වෙන්න ඕන දැම් මගේ දරුවෝටික මේ වාක්‍ය දහයක් සකස් කරන්න ඕන හැබැයි එකම වාකය කොටස තමයි මැද වෙනස් වෙන්නේ අර වච්චනය ඒ වනය හරිම ලස්සනයි ඒ කැලෑව හරිම ලස්සන මෙන්න මේ විදිහට ඔබාලුත් නිර්මාණය කරන්න මේවාක නිර්මා මේ වාකෙ මේ දිහරම ගන්න එපා ඔබට ලස්සන වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්ගේවි ඔබ හොඳ ලස්සන වාකෙ හදන්න හොඳට හිතන්න හොඳයි අපිහෙනම් පාඩම අවසන් කරන්න සූදානම් වෙන්නේ අපි අද අවසාන වශයෙන් ඉගෙන ගත්තේ මොනවද කියලා බලමු අද ඉගෙන ගත දුවේ පුතේ සමානාර්ථ පද ප්‍රවෘතියක් පුවතක්. කැලෑව වනය. දූපත දිවයින රාත්‍රිය රය. ඇස් නෙත් අපි මෙන්න මේ වචන ඉගෙන ගත්තා. ඔබ යලි අලෙත් මතක් කරන්න මේ වචන හිතට ගන්න මඟ දරුපටව් මේ වන කොටත් මේ වචනත්ත හවුරු කරගෙන ඇති බව මම දන්නවා මොකද අදාළ ක්‍රියාකාරකම් නිසි විදිහට කරානම් ගුරු මාර්ගෝප දේශන සංග්‍රහයානුව ඔබ මේ වනකොට මේ වචන තහවුරු කරගෙන හිත්තට ආරගෙන තියෙන්නේ. ඒනිසා හිතවත් දෙමව්පියණි මේ ක්‍රියාවලිය දරුවාට නිද හසේ කරන්නට ඉඩ දෙන්න එතකොට දරුවා මේ අදාළ නිපුුණතා මට්ටමට ඉගනුම් පලයට ලංවෙනවා. එහෙනම් අපි අද දවසේ සමානාර්ථ පදපාඩම මේ ආකාරය නවසන් කරනවා ඔබ සියලු දෙනාටම ජයන් ජයම වේවා සුබ දවසක් වේවා